ධර්මානුශාස්සනාව. දේශකයණන් වහන්සේ, කිරුවත් තුඩුව යකහඩුව විවේක්කාරාම විහාරාධිකාරී හොරණ රාජකිය විද්‍යාලයේ ධර්මාචාර්ය, ශාස්ත්‍රපති පූජ්්‍යපාද ගයිරෑනගම විනීත ස්වාමින්ත්‍රයණන් වහන්සේ. මෙම ධර්මානු ශාස්සනාවේ දායිකත්වය දරන්නේ, ඹක්කන දොබේ මඩ පදිංචි නිමල් රණතුන්ග මහතා සහ අනවමා සේනානායක මහත්මිය. නුගේ ගොඩ කන්දවත්ත ටෙරන්සි අරුණ ජයතිලක මහතා සහ පවුලේ සියලු දෙෙන. කැලනිමුල්ල ගම් සභහපාර පදිංචි කේ නිරංජලාකු මුතුනීීම හත්මිය සහ ඒ එල්මෙන් බිස් මහතා. සැදහෙබතුනි විශෝපම සූත්‍රයේ ඇසරු කරගෙනයි දේශකයාණන් වහන්සේ අද ධර්මාන ශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. ධර්මස්ශ්‍රවනයට පෙර තිසරණ සහිත පංචසීලය සමාදන්වීමට නමස්කාරය කියමුෝ. අවසරයි ස්වාමීන් වහන්ස. සාධූ සාධූ සාදූ නමුෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමුතස්සේ භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ බුද්ධන් සරනංගච්ඡාමි බුද්ධන් සරණංගච්ඡා ගම්මන් සරනංගච්ඡාමි sar kacaම සhang saरanggacagang sar gaca duතිphiබුදध saरanggacaමदතිබhang sarरang kacaතිphi धම saरang gaca ami Du timpi damang sarenang gaca Du ti ammpi sanghang sarenang gajahami Du timpi sanggang sarenang gahamami Ta <diti> ammpi buddang sarenang gajah haami <tati> Tampi buddang sarenang gajahhati ammpi daang sarenang gajahamihatimpi daang sarenang gajahhatimpi sanghang sarenang gajah ha Tatambi sangggehang sarang gaham mi ahatiපताവරම sigga padadang samadhi mi අතිපාතා වේරමනී සික්කහාපදන් සමාතිය අදින්නාධානාවේරමනී සික්කාපදන් සමාධයාමි අධින්නාදාානාවේරමනී සික්කහා පදැන් සමාධ කාමේ සු මිච්චාචාරාවේරමනී සික් කාපදන් සමාධියමි කාමී සුක්මිච්චාචාරා වේරමණී සික්කහා පදන් සමාධිය සාවාදවේරමනී සික ගාපදන් සමාධයාමි මුුසාවාදාවේරමණී සික්කහාපදන් සමාධයාමි සුරාමේරය මජ්ජ පමාදට්ඨනාවේරමනී සික්කහපදන් සමාධයාමි සුරාමේරේ මජ්ජ පමාදට්ටහනා වේරමනී සික්කහා පදන් සමාධයාමිසාදුූ සදුු සදු. සමන්තාචකවාලෙසු අත්‍රගචංතුදේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තුසගගමොක්කදං ධම්ම සවනකලෝ අයං බදංත ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවනකාලෝ අයං භදංත සදු සදු සු නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුෝතස්ස භගවතෝ අරහතුෝ සම්මාසම්බුද්දස්ස සේියතාපිභික්කවේචත්තරෝ ආසිවිසා බද්ගතජෝ ගෝරවිසා අතපුරිසෝ আග්ചය ජීවිතුකාම අමරිතුකාමෝ සුखකාමෝ දුख පටිකුලෝ තම්හි ඒවං වදෙහිය ධර්මශ්‍රවනාභේ ලාසේ ශද්ධාවන්ත කාරුණික පින්වතුනි පින්වතියන අද මේ පින්වත් සෑමසීරෝ දෙනාම ගුවන් විදුලියෙන් ලෝපුරා විසුරුවා හරින උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවනය කරන්න ටයි සූදානං වන්නේ ොතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය පනිවිධය අපි අපේ ජීවිතයට ලබාගන්නේ ඒ ධර්මය ශ්‍රවණය කරලා ඒ ධර්මය කියවලා ඒ ධර්මය හදාරලා අපි අපේ ජීවිතයට මෙධර්මය සම්බන්ධ කරගන්නවා අපේ ජීවිතයට ධර්මය සම්බන්ධ කරගත යුත්තේ අපි අපේ ජීවිතයේ දිහා බලන්න ක්‍රමවේදය වෙනස් අපි බලන්න අපේ ජීවිත අපිට පේ නාකාරයට අපිට දැන නාකාරයට අපිට හැඟ නාකාරයට අපිට සිත නාකාරයට අපි දකි නාකාරය බොහොම පටුව එකක් ෝකේ තුළලා අපි ඇස් දෙකෙන් දකින දේ බොහොම සීමා සහිතයි. අපි කංවලින් අහන දේවල් පංචේන්ද්‍රියන් ැ මගින් දැනගන්නා වූ දේවල් බොම සීම සහිතයි. අපේ දැනුම සීමා සහිතයි අපේ ඥානය බුද්ධිය සීම සහිතවවක් ඊට එහා ගිය දැනුමක් ඉට එහාගිය දැක්මක් ඉටයාගේ දර්ශනයක් භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ ඉදිරිපට් කළා. අපි අපේ ජීවිතයේ දිහා දකින මේ සීමා සහිතකෝනයෙන් එහාට ගිහිල්ලා විනවිධව ගැඹුරින්, අවබෝධයෙන් මේ ජීවිතයේ දිහා දකිින් අවශ්‍ය මාර්ගය භාග්‍යවතුන් වහන්සේ, දේශනාවන් තුළින් පැහැදිලි කළා ඒ අනුව කාරුණික පින්වතුනි අපි මේ සමාජ තලයේ ජීවත්වෙනකොට මෙ ලෝකේ තුළ මනුස්සයෙක් විදිහෙර ජීවත්වෙනකොට අපි අපේ කරගත්ත මගේ කරගත්ත මට හොඳයි කියලා හිතන මට ප්‍රියමනාපයි කලා හිතන ට සැපයි කියල හිතෙන්න මට විඳිය හැකි සීමාවක පීන්නවා අන්නේ සීමාව තුළ අපි ජීවත්වෙනකොටත් අපි බාහිර සමාජය සමඟ ගනු දෙනු කරනවා මිනිස්සුන් සමඟ අපි අපේ අදහස් බෙදා හදා ගන්නවා ඔවන් සමග එකට වැඩ කරනවා අපේ ජීවන ගමන අපි අරගන යනවා රැකී රක්ෂා වෙලේහෙන නාං ව්‍යාපාර කටයුතු සිද්ධ කරනවා. ඒ අනුව අපි උපතේසිට මරණය දක්වා මේ ගමන ගමන් කරනවා. එතකොට අපිට හිතෙනවා මේ තමයි මගේ ජීවිතය මේක තමයි මගේ වපසරිය මේ සදිීරේ තමයි මට මේ ජීවිතය ලැබුණු හොඳමදේ. නිසාම මේ ශරීරයට හිංසාවක් පීඩාවක් නැතුව බොහම සුවසේ බොහොම සත්තුටිං බොහොම සැපසේ බොහොම පීඩාවක් නැතුව මට මගේ බලාපොරොත්තුට කිටු කරගන මං කැමති විදිහට ජීවත්වන්න තියෙනවනං ඒක තමයි හොඳ කියලා. ඉළඟට අපි මේ තුළ ජීවත්වන ගමන් අපි බලන අනිත් අයත් අපේ අදහස්සට එකෙන් කරගන අපේ අදහස දනුව යන්න පුළුවන්න කියලා අන්න එතකොට තමයි ගැටුම හැදෙන්නේ අපේ බලාපොරොත්තුව තව කවරුවත් ඉටු කරන්නේ නැතිවුුණහම අපි මනාපේ ඉටුුවෙන් නැතිවුුණහම අපේ කැමැත් ඉටුවෙන්නේ නැතිවුුණහම අපි ගැටීමක් හදාගන්නවා තුළ ගැටීම සහ බැඳීම කියන කරුණු දෙකන්තර්ගත වෙනවා. මගේ කර ගැනීමක් තුළ අපි ගත කරන ජීවිතය බොහොම ධර්ශනිකය අපි බැලිය යුතු වෙනවා. භාකිවත් බුදු කෙනෙක් ලෝකේට පහළ වනේ අපි අපේ ජීවිතයේ දිහාාවේ ගැඹුරින් අවබෝධයෙන් දකින්න අවශ්‍ය මාර්ගය පැහැදිලි කරලා දෙන්නයි. එසාදා මාතෘකා කරගත්තේ අපි ගෙවන මේ ජීවිතය දිහාාවේ ගැඹුරින් අවලෝකනය කරන ගැඹුරින් දකින උතුම් ධර්මයක් ඔබට දේශනා කරන්න. මම මගේ කරගත්ත ගේ ජීවිතයේ ගත කරන මේ ස්වභාවයට එහාගය මේ ජීවිතයේ ඇත්තම පැවැත්මමකක්ද මේ ජීවිතයේ සැබෑ තත්ත්වය මොකක් ද අපි මේ සත්වයෙක් විදිට සසර සැරිසරෙනවා ඒ සංසාරක ගමනය ස්වභාවය මකක් ද මෙන්න මේ ගමනින් අපිට එතරට යන්න පුළුවන් කමක් තියෙනවද මොකක්දේ ගමන් මාර්ගය ඇත්තටම ගත කරන්නේ සැපසහිත සුක සහිත ජීවිතයක් ද. මේ ජීවිතයෙන් අපිට වෙනස් වුවක් මේ දුක හැමදාම අපි පිහිටියගත යුත්තක් ද මේ දුකින් එතර වෙන්න පුළුවන්ද ඒතර වෙන ක්‍රමවේදමකක් ද. මෙන්න මේ වගේ කරුණු රාශ්්‍රයක් පිළිබඳව, භාග්‍යවතුන් වාන්සේතා ගැඹුරු දේශනාවක් සිද්ධ කරලා එදේශනාව තමයි අද මගේ මාතෘකා බවට පත්වන්නේ සංයුත්ත නිකායේ ආසි විශෝපම වගේ දේශනා කරන ආසි විසෝපම සූත්‍රය මේ සූත්‍රදේශනා මැනවින් අහන්න මේ සූත්‍රදේශනාව යන්තරගත කරුණු ඔබ නැවත නවතත් නැව නැවතත් ඔබබුද්දිහමනෙහි කරන්න. අපේ ජීවිතය ගැන ගැඹුරින් දකින්න. ඔබබේ ජීවිතය දිහාවේ ප්‍රඥාවෙන් දකින්න නුවනින් දකින්න මේ කරුණු ඔබට වැදගත් වෙයි. මේ කාරණා වහලා තියන එකක් නෙවෙයි මේ කරුණු නැවත නැවතත් නැවත නැවතත් ඔබේ ජීවිතේ විවේක අවස්ථාවන් හෙදේ. මෙනෙහි කළ යුතු කරුණු රැසක් තමයි මේ සූත්‍රය තු ලන්තර ගත වෙන්නේ. ආසි විසෝපම සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ උපමා දාහතරකින් ධර්ම කරුණු දාහතරක් පැහැදිලි කරනවා. එ සූත්‍රයේ දැක්වෙන ආකාරයට, භාග්‍යවතුන් වහන්සේ එක්තරා කාලෙක සැවැත්නුවර සමීපයේ ජේතවනය නම් අනේපිඩි සිටතුමාගේ ආරාමි වැඩවාසේ කරෙනවා භික්‍ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ කේලා මන්ත්‍රණය කළා භාග්‍යවතුන් වහන්සේ මහනෙන කේලා භික්‍ෂූන්නාාමන්ත්‍රණය කලා වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මෙමකි දේශනා කරනවා මහනෙන යම්සේ බලවත් තෙද ඇති. දරුණු විසඇති සරපයෝ සිව් දෙනෙක් ඉන්නවා. සරපයෝ හතර දෙනෙක් ඉන්නවා. එක මනුස්සය කෙනවා. ජීවිතුකාම, අමරිතුකාමෝ, සුකකාමෝ දුක්ඛ පඬික්කූලෝ. මනුස්‍යයාගේ ස්වභාවය තමයි ජීවත් එන්න කැමති මැරෙන්න කැමති නැහැ. සැපවිදින්න කැමති දුකට කැමති නැති මනුස්සයෙක්.ඒ මනුෂ්‍යයාට මෙන්න මෙහෙම කියනවා. එම්බල පුරුෂය බලවත් තෙද ඇති දරුණු විස ඇති. මේ සරපයෝ හතර දෙනෙක් ඉන්නවා ඔබ විසින් ඒ සරපයන් හතර දෙනා කලින් කල නැගිට්ටුවන්න ඕන නාවන්ඩ ඕන එයයි ආහාරපාන දෙන්නඩ ඕනෑ එයයි නිදිකරවන්න ඕනෑ හැබැයි මේ දරුණු විස ඇති හ සරපයෝ හතර දෙනා ඇති දැඩි කරනකොටට පෝසණය කරනකොට මේ එක්කෙනෙක් හරි කිපුුණොත් එයි ඔබට දෂ්ට කරාව එක් ඔබ මරණයට පත් වෙන්න පුළුවන් එම නැත්තම් මරණසන්න දුකකටවත් පත් වෙන්න පුළුවන් ඔබ කැමති දෙයක් මේ වෙලාවෙ තීරණය කරන්න කියලා කියනවා මෙන මේ වෙලාවේ එ මනුස්සයා බලවත් තෙද ඇති දරුණු විස ඇති මේ සර්පයන්ට බයවෙලා පැනලා දුවනවා දුවනකොට මේ තැනැත්තට කියනවා සරපයන් හතර දෙනාට බයවෙලා ඔබ මෙතනම් පැනලා දිව්වට ඔබ පස්සේ වදකයෝ පස් දෙනෙක් එලවනවා පස්සෙන් එනවා ඔබව ලොහු බඳිනවා ඒ පස් දෙනාගෙන් එක් කෙනෙගුට් හරි ඔබ අහුසූනොත් ඔබේ ජීවිතය තොර කරලාදානවා. ඔබට කැමති දෙයක් කරන්න කියලා මෙයාට කියනවා. මේ තැනැත්තා තැන් සරපයෝ හතර දෙනාටත් බයි හිළඟට මේ වදකයු පස්තිනාටත් බයේ බොම වේගයෙන් පලා යමින් ඉන්නවා. මෙන්න මේ වෙලාව මෙයාද කියනවා එම්බල පුරුෂය බේ පස්සේ හයවැනි වදකයෙක් වෙනවා. එයාගේ අතේ කඩුවක් තියෙනවා. ඔබේ හයවෙනි වදකයාට හසූනොත් ඔබේ ගෙලසිද ඔබව ගාතනය වෙනවා කියලා. දැන් සරපයන්ට බයවිච්චි වදකයන්ට බයවිච්චි මේ තැනැත්තා තවත් බියපත් වෙනවා මේ හයවෙනි වදකයා කඩුවකුත් අතේ තියාගෙනයි එන්නේ ගෙලසිද ඝාතනය කරන්න පුළුවන් නිසා තවත් බයි මෙයා පැනල දුවගෙන යනවා මෙයා පැනල දුවගන යනකොට පින්වතුනි මේ සූත්‍රයේ පැහැදිලි කරනවා එයා හිස් ගමක් දකිනවා මේක තියනවා ගෙවල් එයා යම් යම් ගෙදරකට ගියොත් ඒ කිසිීවක් නෑ ඒ ගෙවල් ඇතුළේ හිස් ගෙවල් තියෙන්නේ ඒ ගෙද ඇතුලට ගිහිල්ල බලපුහම් මොකුත් නෑ ඒ ගෙවල්වලට යනකොට මිනිස්සුන්ගෙන් ශූ්‍ය වූ හිස් ගෙවල්වල යම් යම් භාජන තියෙනවා ඒවයි ආහාරපාන මොන්නවහරි ඇති කියලා ඒවා අල්ලල බලනකොට ඒවා ඔක්කෝම හිස් භාජනමයි අහුවෙන්නේ අල්ලන අල්ලන භාජනය හිස් එකක්. එතකොට මෙයා මේ හිස් භාජන මිනිසුන් නැති හිස් ගෙවල්වල මෙම යනකොත මෙ අද කියන වයිම්බල පුරුෂය. දැන් මේ ගමට ගම් පහරණ සොරු කණ්ඩායමක් වෙනවා. ඒ හොරු, බව ලොහු බින්න පුළුවන්ඒ සොරුන්ගේ බේරෙන්න්න ඔබට කැමති දෙයක් කරන්න කියලා. දැ මේ තැනැත්ත තවත් බය වෙනවා. සර්පයන්ට බියයේ වදකයම් පස්තිනාට බිය කඩුවක් අතිංගත් වදකයාටත් බේ පැනල යන මෙයා පිටි පස්සේ සොර කණ්ඩායමෙකුත් එලවන්න පටන් ගන්නවා. දැම් මෙයා වේගෙන් දුවගන යනවා ඇයි වේගයෙන් දුවගන යන්නේ එයා ජීවත්වෙන්න කැමති මැරන්න කැමති නැහැ දුක්විරින්න කැමති නැහැ සැපවිදිින්ඩයි කැමති මේ තැනැත්තා දුවගන යනකොට මෙයාට හසු වෙනවා විශාල ජලාසයක් ජලාසේ මෙගොඩ බිය සහිතයි වුවදුරු සහිතයි හැබැයි පරතෙර වුවදුරු නැති බියනැති තැනක්. එසා මේ තැනැත්තා හිතනවා අයංකෝ මහා උදකන්නාවූ ඔරිමං්චතීරං සාසංගං පටිස් සප්පටි බයන් පාරිමන්තීරං කේමං අප්පටි බයන් නත්තිවා නාවා සන්තාරණී උත්තර සේතුවා අපරාපරං ගමනාය මෙයා හිතනවා මේ මහා ජලාස්සයක් මෙතර සැක සහිතයි බිය සහිතයි පරතෙර උවදුරු රහිතයි බිය නැහැ. හැබැයි එතරමතර යාකරන නැවක් එහාට මෙහාට යන්න පුළුවන් ඔරුවක් පාරුවක් මොකුත් නැහැ. එ නිසා මෙයා හිතනවා මම තනකොල දර අතු කොල ආදී රැස් කරලා පහුරක් බැඳගත්තොත් මේකෙන් එගොඩට, යන්න පුළුවන් කියලා එයා මොකද කරන්නේ දඩුවාදී අරගන තනකොලාදී අරගන වැැල්වලිින් හදාගන්නවා පහුරක් ජීවිතයට කැමති කෙන මරණයට අකමැති කෙන බියෙන් වුවදුරෙන් කෙසේ හෝ ගැලවීමේ බලාපොරොත්තුවක් ඇති කරගන්නවා පහුරක් හදාගන්න මේ තැනැත්තා අතින් පයින් උත්සා කරමින් වෑයම් කරමින් සුවසේ පරතරට යනවා. එතකට මෙයා උත්සාහෙන් වීරෙන් මේ ගම නාරම්ම කරලා ටික ටි ටි මේ මහා ඕෝගය ජලස්කන්දය ය කරගන යනවා ගිහිෙල්ලා එයා වැටෙනවා කිසිම බියක් වුවදුරක් ටැතිගැනීමක් මරණයක් පීඩාවක් නැති භූමියගට මෙයා ගමන් කරනවා. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ ලාමන්ත්‍රණය කරලා දේශනා කරනවා මහනෙන්නේ ං ඔය දේශනා කළේ උපමාවක්. මන් දේශනා කරපු උපමාවේ ගැඹුරු ධර්මයක් තිබෙනවා. අන්න ගැමුරු ධර්මය තේරුම් කරලා දෙන්නටයි මං ඔබට මේ උපමාව දේශනා කළේ. මොකක්ද මහනිනි මේ උපමාව මහනි බලවත් තෙද ඇති දරුණු විශඇති සරපයෝ හතර දෙනෙක් ගැන මම කිව්වා ඒ සරපයෝ හතර දෙනා තමයි පටවී ධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතුූ කියන මහාභූතයන්න පෙන්නතුනි භාග්‍යවතුන් වහන්සේ අපේ මේ ශරීරය අපි දරාගෙනන්න ශරීරය කොටස් හතරකට මෙහි දිබෙදා දක්වනවා. පටවි්‍යාපෝ තජෝවාය ධාතු විදිහට පෙදෙනවා. දැම් මේ ධාතුවන්ගේ ස්භාවය මොකක්ද අපේ ශරීරේතිීන තදගතයතිනුනංඒක පටවිධාතුව වැගිරන ස්භාවියුත්ත සියලු දේවල්ලා පෝධාතුව උස්නේ කියන්නේ තේජෝධාතුව වායෝධාතුව. භූත වශයෙන් මේ සරීරයේ කොටස් හතරකට බෙදුහාම මේ සරීරයේ ඇත්තමකක් ද මේක සර්පයෙක් වගේම නේද. අපි මෙයාම කොච්නාවනවා කියනවා සුවන ගල්වනවා කවනවා පෝනවා බෙහෙත් දෙනවා මේ සියලුම සච්කාර කරන්දි වෙලාවට නිදි කරවනවා වෙලාවට හැරවනවා. මේ සියලුම සච්කාර මේ සරේරයට අපි කරනවා හැබැයි. පට වී ධාතුවකිපීමෙන් අපි රෝගි බවට පත් වෙනවා මරණයට පත් වෙනවා. එක ආපෝධාතුවකි පිළ එ තේජෝධාතුවකිපිළ එක වායෝධාතුවකි පිලා අි වීධ රෝගපීඩාවන්ට ලක් වෙනවා. එම නැත්තං අපි මරණයට පත් වෙනවා. එනිසා නිතරම රෝගයන්ට ගොදුරු විය හැකි නිතරම වයිසට යන්න දුරුවල වෙන්න ඕනම වෙලාවක මණයට පත්විය හැකි ජීවිතයක් නේද අපි මේ ගත කරන්නේ මේක හරියට සරප නඩත්තුවක් මයි මේ සරප නඩත්වය කියන්නේ සසර දිගු ගමනක ක්‍රියාවලයක් දැන් අපි ලබාගෙනන්න මේ ශරීරය මේ මනුස්ස ජීවිතය අපි මේ සරප නඩත්තුව කරනවා. එටබස් අපි මරණයට පත් වනා දැන් මේ වැඩේ ඉවරද නෑ ඉවරණෑ. මරණයෙන් පසු විඤ්ඥානස් කන්දය නැවතකරුමානුරූපුව මේ භවය හදාගන ජාතියක් හදාගන උපතක් ලබාගන්නවා. නැවතත් ශරීරයක් උරුම වෙනවා. එක මනුෂ්‍ය වෙන්න පුළුවන්. එක දිව්‍යමය වෙන්න පුළුවන්. එක තිරිසං වෙන්න පුළුවන්. එක සතරාපාය වෙන්න පුළුවන්, සුගතියේ වෙන්න පුළුවන්, දුගතිය වෙන්න පුළුවන්. ඕනම තැනක හදාගන්න මේ ශරීරය. සතර මහා බුහෘතයන්ගේ යුත්තයි ඒ සරප නඩත්තුවක් එදවට මේ ජීවිත අර්ථයකෝ අපි හොයන දේ කොහෙද තියෙන්නේ සැබෑවට දර්මානුකූල බලපුවාම මම මගේ කරගන රැටුම් ඇති කරගෙන රණ්ඩු කරගන කලකෝලාලහදාගන අමනාප වෙමින් අපි යන්න මෙන්න මෙමගේ නිස්සාර ගමනක් කියන එක අපි නුවනින් අවබෝධ කළ යුත්තු වෙනවා ඟට කාරුණික පින්වතුනි මගේ භාගිවතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ පුරුෂයා පසු පස්ස දිවයනවා වදකයෝ පස්තනෙක්. එ වදකයෝ පස්තිනා කවුද පංච වදකා පච්චත්තිකාණකෝ බික්කවේ පච්චන්නේතන් උපාදානක් කන්දාානං අධිවචනං මහනනි වදකයෝ සතුරු පස් දෙනාට මං උපමා කරන්නේ පංචස් කන්දය ඇයි පංචස් කන්දයට කියන්න වෙනස් නමක් තමයි වදක කියන නාමය මේ වදක කියන නාමය යමක සූත්‍රයත් සාරිපුත්ත මහරහතන් වහන්සේ පං්චස්කන්දය වදකයාට උපමා කරනවා මේදී පංචස්කන්දය සහ පච උපාදානස්කන්දය කියන්නෙ දෙකක් පංචස්කන්දය කියන්නේ රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන පංචස්කන්දය ඒ අපි උපාධන කරගත්ත හම එක මගේ කරගත්හාම ඒල ඇලුනහම එකට බැඳීම් සහගතුනම තමයි පංචස්කන්දේ පං උපාදානස්කන්දය වෙන්නේ පස්කන්දේ ටැලීම රූප උපාදානස්කන්දය වෙනවා. වේදන උපාදානස්කන්දය, සංඥා උපාදාානස්කන්දය, සංකාර උපාදාානස්කන්දය, විඤ්ඥාන උපාදානස්කන්දය. මෙතනතිීන්න්නේ පංචස්කන්දය මගේ කරගත්ත බැඳීමක්. මෙතැදි මේ උපමාවේදී පින්නතුනි අපේ මේ ජීවිතය මේ ශරීරයේ සහිත ජීවිතය කොටස් පහගට බෙදෙනවා දැන් ඉස්සල බෙදුවිය හතරකටනේ. ැම තිනිබෙද දක්වුණ කොටස් පහකට. ඒ තමයි නාම රූප වශයෙන් රූප කියලාකිවේ රප වේදනා සංඥා සංකාර විංජානකිවේ නාම එතු නාම රූප වශයෙන් ප්‍රධාන කොටස් දෙකටත් ස්කන්ද වශයෙන් පහකටත් මෙහිද බෙදා දක්වනවා. රූප කියීලාකිවේ අපිට ඇහෙන් දකින්න පුළුවන් රූප වේදනා කියලාකිවේ අපි ඇසකණනාසේදිව ශරීරයේ තුළින් ලබාගන්න රූප සබ්ද ඉස්පර්ස රස ගන්ධ සිටිවිලියාදීන් අපි ලබාගන්නා වූ වේදනා තුනක් සැපවේදනා දුක්වේදනා උපේක්ෂා වේදනා මේ වේදනා තුනක් අපි සෑමදයකින්ම ලබනවා අපි දකින රූපයකෙන් මේ වේදනා තුනෙන් එකක් අපි ලබාගන්නවා අපි අහන ශබ්දයකින් එක්කො සැපයක් විදිෙනවා දුක්වේදනාවක් දැනෙනවා එම නැත්තම් මැදහත් උපේක්ෂා වේදනාවක් දැනෙනවා අපි දිවෙන් ගන්න රසයෙන්හෙම වේදනාතුනක් ලබා ගන්නවා ශරීරය ලබනී ස්පර්ශයෙන් අපි මේ වේදනාතුනෙන් එකට පත්වෙනවා අපේ සිතන සිටවිඩිවලින් අපි මේ වේදනාතුනෙන් එකකට පත්වෙනවා එ පංච උපාදනස්කන්දය ැ රූපස් කන්දයට අපි බැඩීමක් හැති කර ගන්නවා මම කියලා මගේ කියලා මට අයිති කියලා. අපි දකින රූපේයට පැඳෙනවා. රූප උපාදානස්කන්දය. අපි විඳගන්න වේදනාවට බැඳනවා. අපි සැපේට බැඳෙනවා දුකට අක මැති වෙනවා. මගේ කරගන්නවා. මගේ නැවත නැවතත් ප්‍රියමනාප වෙනවා. මේ වේදනාවට ඒක උපාධානය කරගන්නවා. සංඥා කියලාකිෙ වේ, අපි ලබාගන්නවූ අරමුණු රූප සඥා, සබ්ද සං්ඥා ගන්ධ සංඥා රස සං්ඥා ඉස්පල්ස සංඥා සිතිවිලි සං්ඥා. එතවට මේ පං්චේන්ද්‍රියන්ට ගෝචර වන විවිධ රූප ඇහෙ බලන සියලූම රූප රූප සඥා. කනෙන් හන සියලූම ශබ්ධ මාත්‍ර ශබ්ද සංඥා ගණයට වැඩෙනවා. නාසෙන් දැන ගන්න සියලූම ගඳ සුවඳ මෙ ඔක්කොම සංඥා දකොට ගන්ධද සංඥා තිවෙන් ගන්න සියලූම රසයන් රස සංඥා ස්පල්ස සංඥා සිතෙන් හිතන හැම සිතිවිල්ලක්ම සිතිවිලි සංඥා මෙවා ගොඩක් එකක්න මේ ඔබ හිතන්න අද උදේයිදං ඔබ මේ වෙනකං ලබාගත්ත මේ සංඥා කොච්චරක්ද කියලා. රූපස් කන්දයක් බවට පත්තිනි උදේ දම් මේ වෙනකං හැදිලා හැදිලා හැදිල ඉවර වෙලා නැතිවෙලා නැවත නැවත හැදිච රූප ගොඩක්? ළඟ තියන්නේ උපතේ ඉනම් මේ දක්වා ගත්ත ගොඩක් එසසා තම ස්කන්ද කියලකිවේ වේදනා ගොඩක් සං්ඥා ගොඩක් සංකාර කලකිවේ පු්ඥාමි සංකාර අ්ඥාභි සංකාර හෝ ආනංජාභි සංකාර අපි කරන පුුණ්්‍යක්‍රියා ගුසල ක්‍රියා සංකාර ගණයට වැටිෙනවා අපි කරන පාපක්‍රියා ගුසල ක්‍රියත් සංකාර ගණයට වැටෙනවා සංකාරකිවේ අපි කර්ම විඤ්ඥානයක් සමඟ සම්බන්ධ වෙලා ්චේතනා විසින් පිළියල කරගන්නාාවඋදේ සංහාර ඒව හරියට පින්වතුනි පැලවෙන බිජයක් වගේ ඒව නැවත විපාකයට එන්න පුළුවන් සුදුසුකම් සහිතේවා ඒසා තමයි පින්කර හම සැපවිපාක ලැබෙන්නෙත් පවකරහම දුක්විපාක ලැබෙන්නේෙත්ඒ සංකාර නැවත විපාකය කරා එනහින්දා. විඤ්ඥාන කියලා කිව ්ඥා එක සි අටක් වෙනකම මේ වි්ඥානයේ බෙදී යනවා එතකොට ඇසෙහි විඤ්ඥානය කනෙහි විඤ්ඥානයේ නාසේ විඤ්ඥානයේශරීරය විඤ්ඥානය මනෝමේ විඤ්ඥාන විඤ්ඥානය බොහෝ බෙදා දක්වන තුර විඤ්ඥානය කියන්නේ අරමුණු හඳුනාගන්න දැනගන්න ස්වභාවේ විඤ්ඥානස්කන්දයක් ඒ ගොඩක් ඉතින් දැම් මේ වදකේකොට තම උපමා කරන්නේ ඇත්තටම් පින්නතුන මේක වදකයක් අපි මේ මනුස්ස ජීවිතය රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන් අඩත්තු කරනවා මේ වදකය අපිල වද දෙනවාමයි සතුරක්නමේ දෙන්නේ. ඕනම වෙලාවක මෙයාගේ පහරකාලා දුකට පත්වෙනවා. මේ පංචස්කන්දේම තමයි තිරිසංසත්වයාට යාට දෙන වදය කොච්චරක්ද ප්‍රේත ලෝකයේ පංචස්කන්දයෙන් දැන වේදනාවඒ වදය කොච්චරක්ද. මේ වදිහට ගත්තොත් සුගරි දුගතිවල සත්වයා මේ පංචස්කන්දය ලබාගෙන විඳන වද වේදනා කොච්චරක්ද. දැන්කින් ඉවර වෙලා ය මරණින් පසේ ආය පංචස්කන්ධයක් ලබනවා ඉවරයක් නෑ වදයක්මයි තියෙන්නේ. ඉළඟට පැහැදිලි කරනවා පින්වතුනි මේ පස්සුන වදකයෙක් පිළිබඳව එයා කඩුවක් කතේ තියාගන අපි පිටිපස්ස එලවනවා ඕනම වෙලාවක ගෙලසිඳ ලගහතනය කරන්න පුළුවන් කවුද මේ වදකයා නන්දි රාගය කලාකිවේ නන්දය කියලලා කිව අපි අරමුණුවලින් දැනගන්න සතුටට රාගයකිලා කිවේකට ඇලෙනවා. අපේ ලබාගන්න අරමුණුවලින් ලබාගන්න සතුරට බලවත්ව ඇලීම නන්දිරාගයයි. හටවට මේක තව වෙනස් වචනගෙන් කිව්වත් අර්ථය වශයෙන් ගත්වොත් තන්හාාව කියනේගතය. රූප වශයෙන් වෙනස් වෙනවා නන්දිරාගේ හා තුෘස්නාව කියනක අරථය වශයෙන්ගත් තුස් සමානයි තෘෂ්නාව ඇලීම බැදීමකිින් නරතය මේ තුළ තියෙනවා එතකොට අපි ගන්න රූප සබ්ද ගන්ධ රස අපි බල්න දේවල් දකින දේවල් එවට බැඳීමක් ඇලීමක් ඇතිවන්නේ නන්දි රාගේ නිසයි. එයත් වදකේ එය තම අපිට වද දෙන්නේ. අපි දකින දකින දේවල් අහන අහන දේවල් දැන්න දැන්න දේවල් පස් පස්සේ ගිල් ලගිහිල් ලගහිල්ල මෙයා හැම වෙලේම අපිට වද දුන්නා. එක කින්වත් අදා අපි සතුතු වෙලා නෑ. ජීවිත කාලි බලන්න උපන් දවසිදං අද දක්වාම අපි බැනිච්ච දේවල් ඇලිච්ච දේවල් කෝදැන් ඒවා ඒව දැන් තියෙනවද ඒව දැන් අපි ළඟතියෙනවද අපේ සීමා මයි මේවත් තයෙනවත් දැන් ඒවා ඒ හැම දෙයක් ම පිට වදයක් වන් නැද්ද ඒ හැමදේම අප පිට දුකක් වුුණේ නැද මොකක් ද අපිට සැපයක් වුණදේ මොන රූපේද පිට සැපේ වුණේ මොන සබ්දේ ද අපිට සැපයක් එනැතුන්නේ තොර මේ විදියට වදකයා කරක්වේ නන්දිරාගේට. එළඟට පින්වතුනි පහග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ තැනැත් අයනවා. හිස් ගෙවල් ගම්මා නගතින හිස්ගෙවල් පහකට මොනවද මේ හිගෙවල් හිස්ගෙවල් පහට භාග්‍යතුන් වහන්සේ උපමා කරන්නේ ඇස කන්න නාසය දිව ශරීරය කියයන මේවා. ඇත්තටම හිස්ගයක් නෙවෙයිද. ඇස කියන්නේ හිස්ගයක්. ඔය ඇහැෙන් ලබාගන්නේ මොනුවද ලබා ගනතියන්නේ මරණෙන් පස්සේ ඔය ඇහැමනේද දිරාපත්වෙලා යන්නේ පුච්චල දාන්නේ මාපොලුවට බස් වෙන්නේ. එතකොට ඒ මැරිස්්චිකෙනා දිහා බලන්න අ එහැ මොකටද ඒක හිස්ම හිස්ගයක් කන කියන්නේ හිස්කයක් එතකට අපිට මේ හිස් ෙවල් ටිනේ ද අපි ළඟ තියෙන්නේ මේ හිස් ගෙවල්. එවයි හිස් භාජන තියෙනවා. එ කෝම හිස් අපි ඇහෙෙන් රූප බල්ල 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 අරගන 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 උපතේ නම් මේ දක්වාම අපි ගත්ත රූපය කියන්න හොයල බලන්න කොයි රූපෙ ද අපි ගත්තේ කොයි ශබ්දයද ගත්තේ කොයි ගඳ සුවද ද අපේ වුණේ ඔක්කෝම හිස් භාජනමයි තියෙන්නේ මේ ධර් මේ කෙතනම් ගැනපෙනවද කෙතනම් අර්ථවදද කෙතනම්නම් බුද්ධියට ප්‍ර්ඥාවට මන්ත්‍රණය කරනවාද එවගේම පින්වතුනේ ඉන්නවා සොරු පස්තනය. සොරා කෙලාකිව සොරකම් කරන කෙනා පැහැරගන්න කෙනා මේ සොරු පස් දෙනාකෙට උපමා කරන්නේ භාග්‍යතුන් වහන්සේ රූප සබ්ද ගන්ද රස ස්පර්ශ කියනේවා. ඇත්තරම අපි ළඟ අපේ ඇහෙ හැම වෙලේම මේ රූප ඇවිල්ලා අපේ හොරකන් කන මොනව ද හොර කරන රූප හොරගං කරනවා. හැම වෙලේම අලුත් 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 දේවල් බලලා බල්ල බල්ලා හැමවෙලේම රූප සොරකං කරනවා. ඉවරයක් තිෙනවාද. උපතින්න්නම් මේ දක්වා කොච්චර රූප සොරකම් කලාාද. දැන් ඉවරද නෑ මැරෙනකම්ම කොතන්දඉ කොදද සතුට කොතද තෘප්තිය කොතන්ද මේක නිෂ්ටාව එමකුත් නෑ සොරකං කරනවා. ශබ්ද කොච්චර හල හලා සොරෙන් අරග නරගන දැන් අපි තෘප්තිමත් වෙලාද. නාසෙන් ගත්ත ගනස්ුවද දිවෙන් ගත්ත රසේෙන්. ච්චරණන් රස වින්දන්ද මිහිරිට රස්සෑැඹුල් රස තිත්ත රස වීද රසවර්ග මේ ඉස්ට රූපේ සබ්දී ඇලිනාපි අනිස්්ට රූපයේ ශබ්දී කිපෙනවා නොසත්තුටු වෙන වසතුටු වෙනවා. නුවනින් දකිනකොට ප්‍රඥාවන්තයාට මේක දැනෙන්නේ. මේක වැඩක් නැති හිස් දෙයක් විදිහටමයි. ඇස කණ නාසේ හිස් දෙයක්.ඉල්ළඟට රූප සබ්ද ගන්ධ රස ස්ොරෙක් විදිහට නුවනවත් ප්‍ර්ඥාවත් කෙනා දකිනවා. එළඟට පින්වතුනී මෙයා දුවගන යනවා යනකොට මෙයාට හසු වෙනවා මහා ජලාස්සයක්. මේ ජලාසයට භාග්‍යතුන්ා සුපමා කරන්නේ ඕගයන් හතරක් ඒතමයි කාම ඕගය භව ඕගහය දිට්ටි ඕගය අවිජ්්‍යා ඕගහෙකන ඕගයන් හතර යෝගහ කියලකිවේ විශාල ජලස්කන්ධයක් කාමය කියලාකිවේ අපේ රූප සබ්ද ගන්ධ රස ස්පර්සයගෙන ඇති වෙන කැමැත්ත කාමයයි. මේක ගංගාවක් වගේ තමයි මේකට වැටන්හාම මේ රූපය සබ්ද ගන්ධරසයෙන් වැටුණහම කාමයට වැටිච්චි කෙන එයින් දුකට පීඩාවට වේදනාවට පත්වෙනවා හැරෙන්ද එයාට පිහිටක් නෑමයි. බව ඕගෙන් නැ නැව නැමත මේ සංසාලය ගමන් කරමින් ආපු කෙනාට කොතනද සැනසිල්ලක් ඇත්තේ. මේක ඕගයක්ම තමයි කොතන්ත වැටුණහාමද කොච්චර මේක ගිරිල ඇද්ද කොච්චරේක ගිරිලා මියගිහිල්ල ඇද්ද සතුටක් ප්‍රීතියක් නෑ භවය කියන්නේ ඕගෙයක්. දිට්ඨියකිවේ විවීධ දෘෂ්ටිං පසුපස්සේ මිත්‍යාවන් පසුපස්සේ කෙතරම්නම් හබාගිහින්තියෙනවද සැසීමක් කෝ තෘප්තියක් ලබාගන තිබෙන වන්දිට්ටිය කියන වීද මතවාද පස්සේ ගෙහිල්ලා ඇද හිල්ලි විශ්වාස පස්සේ ගිහිල්ලා එදිත්්‍ය ඕෝගයක්මයි ඒකෙන් පීඩාවක්ම යනේ අවිජාකිවේ නොදැනීම මොකදදනදැනීම දුඛ ආරය සතති දන්නේ නැතිකම දුක්ක සමුද ආය සතති දන්නේ නැතිකම දුක්ක නිරෝධ හාරය සතති ධන්නේ නැතිකම දුක්ක නිරෝධ ගාමිණනි පටිපදාරය සතති දන්න තිකම පෙන්න මේ චතුරාරය සත්‍යය නොදන්නාකම අවිජාකන භාගෙතන් වන්සේ දේශනා කරනවා. මේ නොදන්නාකමින් විද්්‍යාවට පත්වනාම දැනුමට පත්වනු කෙනා තමයි මේ ඕගයන් තරණය කරන්න සුදුසු වන්නේ. එසමේ ඕෝගයන් තරණය කරන කෙනාට විද්‍යාව දැනුම අවබෝධය ෝන මාමේ යන්නේ ඕගහයකයේ. ජල්ලකඳකමා ගසාගන යනවා මොන පිහිටක්ද මොන රැකවරණය අදද මො ආරක්ෂවදද කියලා බුද්ධයෙන් ප්‍රඥාවෙන් අව බෝධයෙන් ජීවිතයේ දිහා දකිනකෙනාට පේන්න පටන් ගන්නවා. මෙයාට මේකෙන් එතර වෙන්නඩෝ නෑ එතරවෙන්න මෙට නැවක් නෑ පාරුවක් නෑ පාලමක් නෑ එන ඒක හදාගණ්ඩෝ නෑ පහුරක් විදිහට පහුර කවරුත් හදලදින්නේි නෑ පින්වතුනි පවුර යාම හදාගන්න ඕනේ කොලාාතු එකතු කල්ල යාමයි පහුරහදන්නේ. පහුරට උපමා කරන්නේ භාග්‍යතුන් වහන්සේ ධදර්මය. මකන්ද ධර්මේ ධර්ම මාර්ගය යයි භාග්‍යතුන් වහන්සේ පහුරට උපමා කර න්නේේ තමයි ආර්්‍යෂශ්ඨායක මාර්ගය සම්මාධි්‍යි සම්මා සංකප්ප සම්මාවාචා සම්මා කම්මන්ත සම්මාජීව සම්මාවායාම සම්මා සති සම්මා සම්මාධය. ඕක කවුරුවත් හදල දෙන්නේ. අපි මහදාගන්න ඕනේ එකක්. අපේ සම්මාධිට්ටි සම්මා සංකප්පාද ආයමාර්ග හදාගන්නේ අපිමයි. එක කිසිීම කෙනෙක් අපිට හදර දෙන්නේ. අපේ ම නුවනින් අපේම ප්‍රඥ්ඥාවෙන් අපිවා අනුගමනය කළ යුතු වැඩ පෙළිවෙලක් අර සරපයන්ට වදකයන්ට බිය සොරුන්ට බිය නන්දිරාගේයට බිය පලායන අපිට මේ ඕගයන් තරණය කරන්න නං ආර්යෙමාර්ග වැඩිය යුත්තුමයි ඒ කවුරුත් අපිට හදර දෙන්න පින්වතුන. ාගතනාන්ේ ධර්මය දේශනා කළා විතරයි. කුල් ූපමංගෝ බික්කවේ දම්මන් දේශස් සම්මහනනිමා පහුරක් කොටුමාකන්වා මේ ධර්මය කලා දේශනා කළේ මේ ධර්මය පහුරක්. ඒක හදාගන්න එක තමන්ගේ ක්‍රියාවක්. එක හදන්න ඕනි අපිමයි. ඒ හදාගත්තට වැඩක් නෑ. මේ පහුර දීට දාලා අපේ අතපයින් වීරියෙෙන්මයි මේ ගමනය යුත්තේ. කවුරුත් තල්ලු කල්ලා දෙන්නෙ නෑ. නිවදට යන්න සුගතේතයන්න හොඳ තැනකට යන්න. යහපතද යන්න අපිව තල්ලු කරනයි නෙමේ ඉන්න ආපස්සට අධනාය යන යන ගමන වලක්වනයි බොහෝ පිරිස්සින්නවා ඒන් අපි මිදිලා මේ ගමන යන කෙනා සේම බහූමියකට පත්වෙනවා මේ මග තරණය කරගන යනකොද සක්කාය දිට්හය නැතිකරගන්න තැනැත්තා විචිකිච්චා නැතිකරගන්න සීලබ්බත පරාමාස නැති කරගන්න තැනැත්තා සෝවාන් මාර්ගයට පලේට පත්වෙනවා ඒ දිහට දස් සංයෝජනයම් ප්‍රහේණ කරගන්න තැනැත්තා සෝවාන් සකදාගාමි අනාගාමි අර්හත්කෙන මාර්ග පලව අන්ඩ පත්වෙලා ඒ සේම බහමියයට පමිල්ලා උත්තරීතර අමාමහනිවනින් සැනසෙනවා. ඒතරට යන බ්‍රාහ්මණයා උතුම් රහතන් වහන්සේ කියලා දේශනා කළා එනිසා කාරුුණික පින්වතුනිි. අපි උත්සාාවත් වියයුත්තේ උත්සාවත්වීයුත්තේ. ඒ ජීවිතේ ගැමරින්ක් තේරුන් ගන්න ජීවිතය ගැ ගැමුුරු කියවීමක් හදාගන්න අපි මේ ගත කරන මේ මනුස්ස ජීවිතය මේ කම්බලමක් මේ අම්බලං ජීවිතයත් සංසාරික ගමනක් මෙයින් එතරවෙන්න පුළුවන් මයි එතරවෙන මාර්ගයක් තියෙනවා මයි ඒ සඳහා ගමන් කරන්න මේ ලබාගත්ත දුල්ලබ මනුස්ස ජීවිතය. අපි දැහෙන මේ දුල්ලබ ධර්මය අපි ඩනුගමනය කරල්ලා. මේ බියකරු සාංසාරික දුකෙන් නිදහස් වෙන්න උත්සා කරනවා විනා වෙනත් මතවාද පස්සේ. වේද තරක විතරක පස්සේ ගිහිෙල්ලා අපි නැවතත් මේ සංසාරය අතරමං වෙන්නැතුව මේ විමුක්තියක් මිදේමක් සුවපත්බවක් සැනසිල්ලක් අත්කරගන්නට උස්හවත් විමූ කියන දහම් පනිවිඩේ තමයි අදෝබට ලබාදනු දබන්නේ. එනිසා කාරුුණික පින්වතුනී. මින් අනතුරුව. ර්මදේශනාවේ දායකත්වය ලබ්වාගත් පෙන්වත් හැම දෙනාටම පුුණ්‍ය යානුමෝදනා කරේමයි සිද්ධවන්නේ. සාධූ සාධූසාධූ අවසරයි ස්වාමීන් වහන්ස මෙම ධර්මානුශ්‍යාසනාවේ දායයිකත්වයේ දරන පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් සෙහිපත් කරන්නට දෙදස් විසිතුන වස්රේ ජූනිිවස පස්ස වන දින පළවනි ජන්මදිනය සමරණ. කියයානා අමරකෝන් මිනිබිරිට නිදුක් නිරෝගීවාසනාවන්ත සබු උපන්දිනයක් ප්‍රාර්ථනා කිරීම සඳහා සනිති ලිනායා අමර සේකර මිනිබිරියට නිම්නා මාධවීද්්‍යියනයට සචින් අමරකෝන්පුතුට සහ කුසුමා චන්ද්‍රාවති මෑණියන්ට නිදුක් මිරෝගී චිරජීවනය පැතිීම සඳහාත් පරලෝසයපත් නන්දා සේනානායක මෑනියන්ට රම්බන්ඩා සේනානායක පියානන්ට ලියම් ින් ියෝපයානන්ටහා පෞුලේමිය ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත් දේශකාණන් වහන්සේට සිත් පැතීම අරමුණින් යුතුවත් දායිකත්වය දරන්නේ රපුක්ඛන දොම්පේ මඩ පදිීංචි නිමල් රණතුන්ග අත්තා සහ අනෝමා සේනානායක කිරියම්මා. ීට මාස තුනකට පෙර පරලෝ සැපත් වර්ණ චම්පිකා වික්‍රමරත්නමෑණියන් ප්‍රධහනකොට පරලෝ සැපත් සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනමෝධන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායිකත්වේ දරන්නේ නුගේකොඩ කන්දවත්ත ටෙරන්සි අරුණ ජයතිලකම හතා සහ පවුලේ සියලුතිනා. පරලෝ සැත් ඒ ප්‍රේම චන්ද්‍රමෙන්න්ඩිස් එසේ තිවඩර් ශ්‍රීමති බජඩ පේමවති ඇලිස් පෙරේරායානායට පින් අනුමෝධන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත් දේශකාණන් වහන්සේ ඇතුළු සැමට මේ භවේදීම ධර්මවබෝධය පිණිසත් දායිකත්වය දරන්නේ කැලනිමුල්ල ගම් සභාපාරේ ක නිරංජලා කුමුදනීම හත්මිය සහ ඒල් මෙෙන්න් ඩිස් මහතා දැන් පංානමෝදනා කිරීම සඳහා ගෞරෝණිය දේශකාණන් වහන්සේට නැවතත් ආරාධනා කරනවා ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි ධර්ම දානය උදාර පින්කමක් බුද්ධහ ඥානය අවබෝධය ලැබෙන්න්නේ ධරම දානය තුළ ඒ අවබෝධයට පත්වන්න බොහෝ කෙනෙකුට මග සලසන්නේ ධර්ම දානයයි සවබත් අද සිද්ධ කළේ උදාර තර පින්කමක් සංසාරය අති දීරික කාලයක් සැපේට හේතුවන පින්කමක් ඒ වගේම දීර්ක සංසාරයේ ගමන කෙටි කරන පින්කමක් බවදුකින් නිදහස් කරන උදාාර පින්කමක් සිද්ධ කලාව උදාර පින්කම් බලය අප අනමෝදන් කරමු පළමු පින් වත් සියලු දෙවිදේවතා සමූහයා මේ පින් අනමෝදන් වෙත්වා දෙවියන්ග පිහිට රැකවරණ ආරක්ෂාව අපට සලසාධෙත්වා දෙවියෝ උතුම් නිබනිින් සැනසිෙත්වා එවගේම මේ දායිකත්වය දරන පින්නතුන් ඇතුළු හැම දෙනා නමින් අභාවයට පත් සියලූම ඥාතීන්ටත් මේ පින් අනමෝදන් වෙත්වා ඒ අයත් මේ භවදුකින් නිදහස් වවෙන්න ධර්ුමාව බෝධ්හෙම ලබලා උතුම් නිවනින්ම සැනසෙන්නම පින් හිතුවාසනාවේවා. එවගේම මෙදායික පින්නතුන් හැම දෙනාට එවගේම සීලංකා ගුවං විදිිනිි සංස්ථාවේ සිලුම කාරුණික පින්වත් හැම දෙනාටම මේ දහම් ශ්‍රවණයකරු අපි හැම දෙනාටම මේ භවගමනම දුක් සහිතව්වක්. මේසාංසාරක ගමන දුකෙන් පිරිච්චයකක්, අවිද්‍යාවෙන් බැනිිච්චයකක් මේ ගමන නිමා කරන්නට කුසල සක්තිීන් දියුණුවන්නට කායික සුවපත්බවත් මානසික සංහින්දියාවත් චිත්ත සමාධියයක්ත් ඇතිවේවා. පිනට දහමට සිත්‍යයොමු වේවා. මෙලොව දියුණුව පරඩව සුගතිය පිණිස උතුම් චතුරාල සතිධරමාබෝධය පිණස. නිවන් පිණිසම මේ පින් හේතුවාසනාාවීවා. ආකා සට්හාාචබුම්මට්හා දේවා නාගා මහිද්ධකා ප්ඥන්තන් අනුමෝදිිත්වා චිරං රක්හන්තු ලෝකසාසනං චිරංරක්හන්තු දේශනං චිරංරක්හන්තු මං පරං හැම දෙනාටම තෙරුවන් සරණයි. සාධූසාධූ සාදුූ. සැදහවතුනනි ඔබ සවන්ඳන් එම ධර්මාම ශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ, කිරුවත්තුඩුව යක හඩුව විවේකාරාම විහාරාධිකාරී, හොරන රාජකිය විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද ගයිරෑන ගම විීත ස්වාමීත්‍රයාණන් වහන්සේ. ශ කියාණන්හන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝාශ ප්‍රාර්ථනා කරමින් සාධකාරයක් පවත්වමු. සාධූ, සාධූ සාද. සෙදෙහවන ඔබටත් පුුවන් සවදේශය සේවේ ධර්මදේශාවන් සඳහදායිකත්ත්වේ ලබාගන්න කතා කරන්නා ගමිකාන්ශයට අපගේ දුරකතනාන්කය බිින්දුවයි එකයි එකයි දෙකයි, හයිසියානු හතයි එක සියහතලිහ. බිඳුවයි එකයි එකයි දෙකයි, හයිසියානු හතයි එක සයහතලිහ. මෙම ධර්මදශාවේ සංයුක්ත තැටියක් අවශ්‍යනම් මෙම දුරකතනාකයෙන් විමසන්න බින්දුවයි එකයි එකයි, තුන් සිය හතයි දහයයි අසූ දෙක. බින්දුවයි එකයි එකයි, තුන්සිය හතයි දහයයි අසූ දෙක. සැදැහැවතුනි SSLBC.BC ධර්මදේශනා YouTubeුප් නාලිකාව ඔස්සේ ද ඔබට මෙම ධර්මදේශනාවට සවන්තී හැකි ඔබට තෙරුවන් සරණයි.